ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2016 වූ අප්‍රේල් මාසේ 26 වෙනි අඟහරුවාදා දිනය. අද දින ඉර උදාව පෙරවරු 5:00 විනාඩි 58ට, ඉර වැසීම පස්වරු 6:00 විනාඩි 19ට, රාහු කාලය දිවා කාලයට පස්වරු 3:00 විනාඩි 13ේ සිට පස්වරු 4:00 විනාඩි 46 දක්වා පවතිනවා. රාහු කාලයේ රාත්‍රී කාලයට රාත්‍රී 3:00 විනාඩි 3ේ සිට රාත්‍රී 4:00 විනාඩි 30 දක්වා පවතිනවා. අද දින මරුසිටන දිසාව බටහිර දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් උතුරු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය තම අදහසට තම මතයට අන්‍යයන් නතු කරගෙන කටයුතු කිරීමට සිද්දෙන දිනයක්. කෙසේ නමුත් පරිබාහිර පුද්ගලයන්ගේ අදහස් වලට ඔබගේ අදහස් නොගැලපීම නිසා ඇතැම් විට මත ගැටුම් ඇති විය හැකියි. මේ නිසා ඔබ හවුල් ව්‍යාපාරිකයෙක් නම් බොහෝ දුරට කල්පනාකාරීව අන්‍යයන් සමග ගනුදෙනු කිරීමට සිහි තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ගෙදර දොර කටයුතු වලදී වෙනදාට වඩා ක්‍රියාශීලී ගුණයක් පෙන්눔 කළත් පවුලේ අන්‍යයන් සමග, විශේෂයෙන් බිරිඳ සමග, සැමියා සමග අනවශ්‍ය මත ගැටුම් වලට යෑමෙන් වැළකීමට සිහි තබා ගත යුතුයි. කෙසේ නමුත් අද දින තුලදී ඔබ කරන්නා වූ වෙළඳ ව්‍යාපාරික ගනුදෙනු ආදීදී ස්වාධීන මතයන් අනුව කටයුතු කිරීම තුළින් ඔබට යහපත් ප්‍රතිඵල අත්පත් වෙනවා. කෙසේ නමුත් පමණට වඩා ඔබගේ පුද්ගලික කටයුතු වලට පරිබාහිර පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමේදී නම් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. කෙසේ නමුත් මලබද්ධය වැනි රෝග තත්ත්වයකින්, ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් හැකිතාක් දුරට සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. වෘෂභ ලග්නය අධික කාර්ය බහුලත්වයක් පෙන්눔 කරන දිනයක් වශයෙන් තමයි වෘෂභ ලග්නෙහි ඔබට අද දිනේ පෙන්눔 කරන්නේ. අත්‍යවශ්‍ය කටයුතු වලට වඩා අනවශ්‍ය පරිබාහිර කටයුතු වෙනුවෙන් ඔබට අමතර අනවශ්‍ය කාලයක් ගත කිරීමට සිදු වෙන වග විශේෂයෙන් පෙන්눔 කරනවා. මේ නිසා අද දිනේ උදෑසන සිටම අත්‍යවශ්‍ය දෙයට මුල් තැන දීලා කාලේ නිසි පරිදි කළමනාකරණය කරගෙන කාලය සැලසුම් කරගෙන කටයුතු කරන්නේ නම් අද දිනේ ඔබට ඉතාමත් සාර්ථක යහපත් දිනයක් වෙන වග තමයි විශේෂයෙන්ම පෙන්눔 කරන්නේ. gedara dura කටයුතු වලදී වෙනදාට වඩා ක්‍රියාශීලීව කටයුතු කළත් අනවශ්‍ය දෙයට අනවශ්‍ය වැයපසක් පෙන්눔 කරන නිසා හැකිතාක් දුරට මිලමුදල් පරිහරණයේදී කල්පනාකාරී වීම වැදගත්. කෙසේ නමුත් හෘද රෝගී තත්ත්වකින් වගේම රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. මිතුන ලග්නය කරන කියන කටයුතු වලදී වෙනදාට වඩා ක්‍රියාශීලී ගුණයක් පෙන්눔 කරනවා. ඔබගේ දැනුම, ඥානය දියුණු කරගැනීමේ සුවිශේෂී වූ අවස්ථාවන් යෙදෙනවා. අධ්‍යාපනික ශාස්ත්‍රයේ නිරත වූවන්ට යහපත් වෙනවා. තම හැකියාවන් සහ දක්ෂතාවයන් තවදුරටත් ඔබට උපනංවා ගත හැකි වෙනවා. කරන කියන ඕනෑම දෙයකදී අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය නොඅඩුව ඔබට ලැබෙන දිනයක් වෙනවා. විදේශගත රැකියා ඉල්ලුම් කිරීමට යෝග්‍ය වෙනවා. තරංකාරීව කරන කියන කටයුතු වලින් ජය ලැබෙනවා. මේ නිසා අද දිනේ ඔබ හිතුවාටත් වඩා ඔබගේ අපේක්ෂිත අරමුණු සහ ඉලක්කයන් සාර්ථකත්වයට පත් කරගත හැකි වෙන දිනයක් වන නිසා අද දිනේ ඔබට සාර්ථක දිනයක්. කෙසේ නමුත් ගමන් බිමන් න්යායමේදී වැටීම් තුවාලවීම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. කටක ලග්නය ගන්නා වූ තීරණවල ෂණික හදිසි වෙනස්කම් පෙන්눔 කරන නිසා යම් යම් තීරණවලට එළමීමේදී වරක් දෙවරක් නෙවෙයි කීප වරක් හිතා බලා තීරණවලට පැමිණීම ඉතා වැදගත් වෙනවා. මේ අනුව ඔබ අද දින තුලදී අනවශ්‍ය ආකාරයට අන්‍යයන්ට බලාපොරොත්තු දීමෙන් වැළකී යුතුයි. කළ නොහැකිදී කළ හැකියි අදිෂ්ඨානශීලී ගුණයන් අනවශ්‍ය ලෙසට සිත් තුළ ඇතිකර ගැනීමත් අන්‍යයන්ට බලාපොරොත්තු දීමත් ඒ දෙකෙන්ම ඔබ ඈත්ව කටයුතු කිරීම යහපත් වෙනවා. කෙසේ නමුත් ඔබගේ රැකියාවේ කටයුතු වලදී ඔබට නව දේ ඉගෙනීමේ අවස්ථාවන් යෙදෙනවා.
විවාහය ආදරය ප්‍රේමය සම්බන්ධ තීරණවලදී ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත් වෙනවා. අධ්‍යාපනික කටයුතුවල නව වෙනස්කම් යහපත් ලෙසට පෙන්නුම් කරනවා. කෙසේ නමුත් හෘද රෝගී තත්ත්වකින් වගේම සෙම් රෝග 7 වෙනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම යහපත් වෙනවා. සිංහලග්නේ ප්‍රඥාවන්තව කටයුතු කිරීමට සිද්ධෙන දිනයක්. වෙනදාට වඩා ඔබගේ දැනුම සහ ඥාන ශක්තියේ විශේෂ වෙනසක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ජීවිත තුළ ඉවසිලිවන්තව යථාර්ථවාදීව කටයුතු කරන දිනයක්. කරන ඕනෑම කටයුත්තකින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට අවශ්‍ය කරන චිත්ත ශක්තිය, ආත්ම ධෛර්යය නොඅඩුව ඔබගේ චරිතය තුළින් පෙන්නුම් කරන දිනයක්. රැකියාවේ කටයුතුවලදී අනලස්ව සහ ධෛර්ය සම්පන්නව ජීවිතයේ අරමුණු ජය ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යයෙන් යුතුව කටයුතු කරන නිසා ඔබගේ බොහොමයක් කටයුතුවල යහපත් ප්‍රගතිමත් සාර්ථකත්වයක් අපේක්ෂා කළ හැකියි. ඔබගේ දක්ෂතාවයන් සහ කෞශල්‍යතාවයන් තවදුරත් ඔබට උපනංවාගත හැකි. සමිහි රෝග තත්ත්වකින් වගේම ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග තත්ත්වකින් කර්ණ ආබාධයකින් පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. කන්‍යා ලග්නය ඉතාමත් බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව තැන්ට සුදුසු නුවණින් යුතුව ස්ථානුචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන දිනයක්. නමුත් ආවේගශීලී අදහස්, ඉක්මන්කාරී අදහස්, වේගවත් තීරණවලට එළඹීමේදී කල්පනාකාරී විය යුතුයි. බුද්ධිමත් අයවලුන්ගේ ඇසුර ඉතා වැදගත් වෙනවා. අනවශ්‍ය අඥානවන්ත පුද්ගලයන් සමග කරන්නා වූ ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය ලෙසට අන්‍යයන් පිළිබඳව විශ්වාසය තබනවාට වඩා ඔබට ඔබ පිළිබඳව නිවැරදි විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. මේ අනුව අද දිනේ ඔබගේ අරමුණු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන ශක්තිය, බලය, ධෛර්යය ඔබට ලැබෙන්නේ ඔබ තුලින්මයි. කෙසේ නමුත් ඔබගේ අනාගතය සම්බන්ධ විශේෂ තීරණ ගැනීමටත් සිද්ධෙනවා. කෙසේ නමුත් මානසික ආතතිය, හෘද රෝගී තත්ත්වකින් වගේ ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. තුලාලක් අන්‍යයන් අතර කැපී පෙනෙන ආකාරයට ඔබගේ හැකියාවන් සහ දක්ෂතාවයන් දියුණුවටපත් කරගත හැකි වෙනවා. සමබර අදහස් වලින් යුතුව සෑම දිනම සමග ඉතාමත් කල්පනාකාරීව සහ බුද්ධිමත්ව ඇසුරු කරන නිසා නව හිතවතුන්, හිතවතියන් වගේම මිත්‍රශීලී ගනුදෙනු තවදුරත් ඔබට ශක්තිමත් කරගත හැකි වෙනවා. විවාහය, ආදරය, ප්‍රේමය සම්බන්ධ නව බලාපොරොත්තු ශක්තිමත් වෙන වගේම එම බලාපොරොත්තු ස්ථීරත්වයට, ස්ථාවරත්වයට පත් වෙනවා. කෙසේ නමුත් ඔබගේ අනාගතය සම්බන්ධ යහපත් උසස් තීරණ ගැනීමට අද දිනය යෝග්‍යයි. කෙසේ නමුත් පමණට වඩා අන්‍යයන් පිළිබඳව විශ්වාසය තැබීමේදීත් තරමක් දුරට කල්පනාකාරී වන්නේ නම් යහපත් වෙනවා. කෙසේ නමුත් උගුර කනනාසය ආශ්‍රිතව ඇති වෙන රෝග තත්ත්වකින් වගේම අක්ෂි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. උච්චික ලග්නය ශනිව ගන්නා තීරණවලදී කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ගන්නා ඕනෑම තීරණයකදී වරක් දෙවරක් නෙවෙයි කීපවරක් හිතා බලා බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව තීරණ ගැනීමේ වැදගත් බව අවබෝධ වෙන දිනයක්. කෙසේ නමුත් රැකියාවේ කටයුතුවල හදිසි විශේෂ වෙනස්කමක් ඔබ අපේක්ෂා කරන්නේ නම් එවැනි තීරණ තවදුරටත් කල් දැමීම යහපත් වෙනවා. ශනික තීරණවලදී ඉතාමත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව තීරණ ගැනීම ඉතා වැදගත්. කෙසේ නමුත් ඔබගේ තැන්පත් දන්නේ යහපත් වර්ධනයක්, යහපත් දියුණුවක් අපේක්ෂා කරන්නට පුළුවන්. ගෙදරදොර කටයුතුවල විශේෂ යහපත් වෙනසක් ඔබ අපේක්ෂා කරන්නේ නම් එම අරමුණු, එම බලාපොරොත්තු සාර්ථකත්වයට පත් වෙනවා. කෙසේ නමුත් ශීර්ෂගත රෝග, කර්ණ ආබාධ සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. ධනු ලග්නය නිර්මාණශීලී කුසලතාවයන් වර්ධනයට පත් කරගත හැකි වෙන, දියුණුවට පත් කරගත හැකි වෙන දිනයක්. මෙනෝ ඔබ සහජ කුසලතාවකින් යුතු අයකු නම් ඔබගේ හැකියාවන් සහ
දක්ෂතාවයන් ඉතා උසස් වූ ආකාරයට දියුණුවට පත් කරගත හැකි වෙනවා. හදිසි යෙදෙන දුරබැහැර ගමන් බිමන් පෙන්නුම් කරනවා. මිල මුදල් වියපැහැදැම් කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. තම තත්ත්වය සහ ගෞරවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අත දිගහැර මිල මුදල් වියපැහැදැම් කිරීමට සිද්ධෙන නිසා හැකිතාක් දුරට මුදලේ වටිනාකම අවබෝධ කරගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. කෙසේ නමුත් ඔබගේ ගෙදර දොර කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු අධික කරගන්නා දිනයක් වශයෙන් තමයි අද දින පෙන්නුම් කරන්නේ. පාදවල ඌෂ්ණාධික රෝග, නහරගත රෝග, සන්ධිගත රෝග, නහර ගැටකසීම් සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම යහපතයි. මකර ලග්නය යන ඕනෑම තැනක ප්‍රධානත්වය ලැබෙන අන්‍යයන් අතර කැපී පෙනෙන ආකාරයට ඔබගේ දක්ෂතාවයන් සහ හැකියාවන් පෙන්විය හැකිවන දිනයක් වශයෙන් තමයි අද දිනය මකර ලග්නිමි ඔබට පෙන්නුම් කරන්නේ. නිශ්චල, චංචල, දීපල මිලදී ගැනීමේ අපේක්ෂාවන් සහ අරමුණු සාර්ථකත්වයට පත්වෙනවා. තම තැන්පත් ධනයේ විශේෂ වර්ධනයක් පෙන්නුම් කරන දිනයක් වන නිසා අද දිනය ඔබගේ අනාගතය සම්බන්ධ නව සැලසුම් ක්‍රියාවට නැංවීමට ඉතාමත් යෝග්‍යයි. අනාගතය පිළිබඳව නව සැලසුමක් අනුව ඔබ නිවැරදි ලෙසට, බුද්ධිමත් ලෙසට, නිවැරදි කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන්නේ නම් අද දිනේ ඔබගේ අනාගතය තීරණය වන යහපත් දිනයක් වෙනවා. මේ අනුව අද දිනේ ඔබගේ අනාගත සැලසුම් සාර්ථක කරගත හැකි වෙන නිසා උත්සාහවන්තව, ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම ඉතා වැදගත්. කෙසේ නමුත් හෘද රෝගී තත්ත්වකින් වගේම පෙනහළු ආසාදිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා යහපත් වෙනවා. කුම්භ ලග්නය තම අදහස් මුදුන් පමුණුවා ගැනීමට අවශ්‍ය කරන බාහිර සහයෝගය ඔබට ලැබෙන නමුත් පමණට වඩා අන්‍යයන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීමේදී නම් ඔබ කල්පනාකාරී වීම වැදගත් වෙනවා. මිත්‍රයන් ලෙසින් පෙනී සිටින සතුරන් මුණගැසෙන දිනයක් වන නිසා ඔබ හැකිතාක් දුරට පරිබාහිර පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී රැවටිලිවලට හසු නොවි කටයුතු කිරීමට සිහි තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. රැකියාවේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්ෂණික තීරණවලදී කල්පනාකාරී වීම වැදගත් වෙනවා. කෙසේ නමුත් ඔබගේ සහජ බුද්ධිය සහ සහජ ඥාණය මෙහෙවා කරන කියන කටයුතු වලින් ඔබට යහපත් ආකාරයට උසස් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. මේ නිසා අන්‍යයන්ගේ කපටි බස් වලට නොරැවටි බුද්ධිමත්ව සහ ඥානාන්විතව කටයුතු කිරීම වැදගත් වෙනවා. විවාහය, ආදරය, ප්‍රේමයේ සම්බන්ධ ක්ෂණික තීරණවලට යෑමේදී තරමක් දුරට කල්පනාකාරී වී සිටි වෙනදාට වඩා තරමක් දුරට විනෝදයට බරවන නිසා බුද්ධියට තැන දී කටයුතු කිරීම හැඟීම් වලට වඩා ඉතා වටිනා බව වටහා ගත යුතු වන දිනයක් වෙනවා. කෙසේ නමුත් මධුමේහ වැනි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා යහපත් වෙනවා. මීන ලග්නය අධ්‍යාපනික හැකියාවන් සහ දක්ෂතාවයන් ඔබට දියුණුවට පත් කරගන්නට පුළුවන් වෙනවා. වෙනදා නොමැති ධෛර්ය සම්පන්න ගුණයක්, අදිෂ්ඨානශීලී ගුණයක් චරිතය තුළින් දිස්වෙනවා. රැකියාවේ කටයුතුවලදී අනලස්ව, ධෛර්ය සම්පන්නව ස්වකීය අරමුණු ජයග්‍රහණය දක්වා ගෙන යා හැකි වෙනවා. මෙනු තරංකාරීව කරන්නා වූ රැකියාවේ කටයුතු වලින් ඔබට උසස් ප්‍රතිඵල අත්පත් වෙනවා. ව්‍යාපාරික කටයුතු වල නිරත වූවන්, විශේෂයෙන් විදේශගත වෙළඳ ව්‍යාපාරික ගනුදෙනු ආදී නිරත වූවන්ට අද දිනය යහපත් දිනයක්. කෙසේ නමුත් ඔබ ගන්නා ක්ෂණික තීරණවලදී තරමක් දුරට කල්පනාකාරීව, ඉවසිලිවන්තව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග තත්ත්වයක් නිසා සමී රෝග තත්ත්ව ඇතිවිය හැකි නිසා හැකිතාක් දුරට සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමත්, ආහාරයේ ඇති ගුණය පිළිබඳව සැලකිලිමත් වීමත් ඉතා වැදගත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.